ආයුබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියතු දැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කවුද හොරා කවුද හොරා ඔට්ටු සෙල්ලම් සහ හැංගි මුත්තු හැංගියෝ දියවන්නාවෙම හැංගියෝ කියලා අද ටෙලිවැකියෙන් කුරුඳු නවීකරණය කරන්න හදන ජනපති බොරු වීරයින්ට රට ආයේ දෙනවද සජිත් අසයි ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ යලිත් දේශීය ණය අර්බුදයක් ඇතිවිය හැකි බව මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා ණය පියවීමට තවත් ණය ගැනීමට රජය කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ නැවතත් ක්‍රමක්‍රමයෙන් දේශීය ණය ප්‍රමාණය වැඩි වෙන තත්ත්වයක් තමයි අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. 2023 අවසන් වෙනකොට රජයේ මුළු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ තුල භාණ්ඩාගාර බිල්පත් වලින් ලබාගත් ණය රුපියල් බිලියන 4,017ක් පවතිනවා. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,002ක් සහ අනෙකුත් ක්‍රම වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,032ක් වගේ ප්‍රමාණයක් පවතිනවා. පසුගිය වසර 4ක් 5ක් වගේ කාලයක් ගත්තට පස්සේ සෑම වසරකදීම රජයේ සාමාන්‍යයෙන් දේශීයව ලබා ගන්නා ණය ප්‍රමාණය රුපියල් බිලියන 2000කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමක් දැක ගැනීමට හැකියාව තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් වලින් ලබාගත් ණය අනුව රුපියල් බිලියන 2,977ක වගේ ප්‍රමාණයක් මේ ඉදිරි මාස කිහිපය තුළ නැත්තම් මේ වසර අවසන් වීමට පෙර රජයට ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර වලින් ලබාගත් ණය වලින් මෙතන ගෙවන්නට සිද්ධ වෙනවා රුපියල් බිලියන 755ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ සමස්තයක් විදියට ගත්තට පස්සේ මැයි මාසේ පළවෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුල දේශීයව ලබාගෙන තියෙන ණය අනුව රජයට ගෙවන්නට සිද්ධ වෙන සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,732ක වගේ ප්‍රමාණයක්. ණය අරගෙන ණය ගෙවීමේ ක්‍රියාදාමය තුළ ක්‍රමක්‍රමයෙන් රටේ ණය බර වැඩි වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ජනතාව මතට වැටෙන ණය බර ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමක් තමයි අපිට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 495 වැනි ටෙලිවැකිය. ටෙලිවැකි 500ට තව ඇත්තේ ටෙලිවැකි 5ක් විතරයි නේද? මේ දවස්වල මේ නිකන් නත්තල් වගේ නත්තලට නම් ඉතින් තව මාස 7ක් විතර තියෙනවා නේද? නත්තල් කිව්වේ මේ නත්තලට පුංචි වුන් හරි ආසයිනේ. මොකද නත්තල් 100යි ඉතින් මොනවා හෝ තෑග්ගක් දෙනවනේ නේද? නත්තල් කිව්වේ ආන් ඒකයි. මේ නත්තල කිව්වේ ඔය ළඟ ළඟ එන ඡන්දේ නිසයි. හරිය නත්තල් 100 තෑගි බෙදන්නසේ මේ දවස්වල හූගාල බෙදිලි නේද? ඒ බෙදිලිත් එක්ක වැඩිපුරම බෙදන්නේ බොරුව. හොඳේ අතේ පැලවෙන ගල් පැලෙන අමූලික බොරු. හරිය හොඳම උදාහරණේ තමයි මේ එක පැත්තකින් හූගාල මතින්තර රටක් හදන්න ෆයිට් කරනවා නේද? අපි මතින්තර රටක් හදනවා කියලා ඊ අතර අනිත් පැත්තෙන් අලුතින් බාර් ලයිසන් දෙනවා. හොඳේ දැනට බලපත්‍ර සහිත මත්පැන් අල්විසල් 1108ක් තියෙනවා. ඒ ප්‍රමාණය 1578ක් දක්වා වැඩි කිරීමට තමයි යන්නේ. ඒ කියන්නේ තවත් අලුතින් බාර් ලයිසන් 470ක් විතර දෙන්න හදනවා. හරිය මේ බාර් ලයිසන් ගන්න හයිය තියෙන්නේ කාටද? මැති ඇමැත්තන්ලට, මන්ත්‍රීලට. හොඳේ ඒකෙදිත් පක්ෂ විපක්ෂ කියලා නෑ. ඡන්දයට බිලිබා ගන්නට තියෙන හොඳම ඇමක් තමයි බාර් ලයිසන් එකක් දෙන එක. හරිය කියන්නේ නම් විදේශිකයෝ හෝගාලා එනවා නේද? විදේශිකින්ට බොන්ට මත්පැන් ඕනි කියලා. එහෙම තමයි කියන්නේ. හැබැයි ඉතින් අන්තිමට බොන තරම බීලා තියෙන රටේ මිනිස්සු. හරිය රටේ මිනිස්සු බාර් ලයිසන් ගන්ට මේ සමහර විපක්ෂයේ මන්ත්‍රීලත් පෝලිමේ ඉන්නවා කියලා ආරංචි. විපක්ෂයේ උන්දලා එහෙමනම් ආණ්ඩුවේ සෙට් එක කොහොම ඇද්ද නේද? ඈ ඡන්ද කාලෙට වගේම අලුතින් එක එක ඔය තනතුරු වලට පත් වුණාමත් නේද මාර ෂෝ පෙන්නනවනේ. මතකද මේ අර මත්කුඩු රටට ගෙන්වන්නේ පාසල් යන ළමයි කියලා හිතාගෙන දරුවන්ගේ බෑග් සුනකියොත් දාලා පෙන්නපු ෂෝ එක
මතකද ඒක? ඔවුනේ කුඩු හෙව්වනේ නේද? දැන් කෝ ඒ ෂෝ එක ආ කුඩු ගේන්නේ පාසල් දරුවන් නෙවෙයි කියලා මේ තොත්ත බබාලා දන්නේ නැද්ද නේද? ලංකාවට කුඩු වෙන්නේ එක්කෝ ගුවනින් නැත්තම් මූදෙන් නේද? අර දැක්කනේ මේ රත්තරන් කිලෝ ගණන් ගෙනාපු විදිහ නේද? මතකනේ සබ්‍රිගේ රත්තරන්? ඔය තමයි ඕනම දෙයක් ලංකාවට එනෙක් ප්‍රධාන විදිහක් නේද? එක්කෝ ගුවනින් නැත්තම් මූදෙන්. ඒ තැන් වහන්නේ නැතුව බොරු ෂෝ පෙන්නලා වැඩක් නැහනේ ඈ. ඒක හරියට මේ ප්‍රධාන නළුවව වහලා චිත්‍රපටියක් පෙන්නවා වගේ. ප්‍රධාන නළුවගේ අතේ දුම් වැටියයි අරක්කු වීදුරුවකු ඉති වෙනවා කියලා ප්‍රධාන නළුවව මේ චිත්‍රපටියේ ඉවර වෙනකන්, ඒ කියන්නේ ෂෝ එක ඉවර වෙනකන් එක දිගට වහලා පෙන්වුවා මේ ෂෝ එකකින් වැඩක් තියනවද නේද? ආ ඔය එක බොරුවක්. හරිය ඡන්ද කාලෙට එළියට එන මතට තිත තිතට මත කුඩු කුඩේ කුඩු කරනවා කියලා නේද? මහ උන්දලට නිදැල්ලෙන්ට දීලා ගේන උන්ට රජසැප දීලා බොන උන් අල්ලලා කූඩු කරන සිස්ටම් එක. හොඳේ ඊළඟ බොරුව තමයි ආණ්ඩුව ජනතාව ගැන දුකින් ඉන්නේ. දැන් නම් අපේ ජනපති තාත්තට හෝ ගාලා දරුවෝ ගැන කඳුළු හලනවා, කඳුළු ගැලෙනවා නේද? හරිම දුකින් ඉන්නේ කියලා හාල් දන් දෙනවා වගේ චිත්‍රමවණ එක. හොඳේ දුකට පත්කලෙත් මේ උන්දලම කියලා, දුකට පත්කලෙත් මේ උන්දලම කියලා අමතක කරලා තමයි කතාව. හරිය එහෙම ඇත්තටම රටවැසියන් ගැන ගම්වැසියන් ගැන දුක හිතිලා දන් දුන්න අය ඉන්නවා නෑ නෙවෙයි. හොඳේ ඒ දන් දුන්නේ තමන්ගේ පෞද්ගලික ධනෙ, තමන් ගාව තියෙන දේවල් වලින්. හොඳේ මතක තියාගන්න මේ දන් දෙන්නේ රටේ ජනතාවගේම ධනිය කියලා. හරිය එක්කෝ බදු සල්ලි නැත්තම් ණය සල්ලි. හරිය ඡන්ද කාලෙට දෙන දේවල් ගැන කියන කතා හරියට තේරුම් ගත්තේ නැත්තම්, ඡන්ද කාලෙට කියන බොරු හරියට තේරුම් ගත්තේ නැත්තම් අපි හිතන්නෙම අනේ අපේ අපේ ලොක්කා මොන තරම් හොඳද නේද එයයි දෙන දේවල් කියලා. දැන් මේ දවස්වල බෙදෙන හාල් කිලෝ 10 ගණන් එහෙම තමයි හිතෙන්නේ නේද? මොනවා වුණත් කන්ට නැතුව හිටපු අපිට මාස දෙකකට හරි දුන්න එක ලොකු පිනක්, එතුමා නිවන් දකින්න ඕනේ මේ කරන පිනට කියලා නේද? ආ නිවන් දකින්න නෙමෙයි ආයේ ජනපති වෙන්ට ඕනි කියලා. උන්දේ සමහර විට මේ හාල් බෙදිල්ල මාස දෙකක් නෙමේ ඉතිරි මාස 7 යන්න පුළුවන්. හොඳේ මොකද ජනාධිපතිවරණේ එනකම් මොන හරි බෙදන්ට එපාය නේද? ඉස්සරහා මාස වලටත් ලැබෙන්න පුළුවන්. එතකොට ඒක හරි අපූර්ව ඡන්ද තෑග්ගක් නේද? හැබැයි ඔබ දන්නවද යථාර්ථය මොකක්ද කියලා? මේ හාල් බෙදන්නේ ඇත්තටම ජනතාව ගැන දුකෙන් නෙවෙයි කියලා. ආ මේ තවත් හුදු ඡන්ද ගුණ්ඩුවක් කියලා. ඒකට හොඳම උදාහරණය අද වෙනකොට දවස ගානේ වැඩි වෙන අපේ ණයකන්ද. හොඳේ මැයි සිට මේ දෙසැම්බර් දක්වා ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3732ක්. රුපියල් බිලියන 3732ක්. භාණ්ඩාගාර හා බිල්පත් හා බැඳුම් කර මගින් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 16399 දක්වා වැඩි වෙලා එන්න එන්න දිනපතා මේ රටේ ණය වැඩි වෙනවා. ගෙවන්ට තියෙන පොලිය වැඩි වෙනවා. එක ණයක් ගෙවන්ට තව ණයක් ගන්නවා. අන්තිමට ණය දෙකයි පොලිය දෙකයි. හරිද? මේ මහා උන්දලා ණය අරන් හාල් බෙදන්ට සීනි දෙන්ට ඡන්ද කාලෙට දන් දෙන්ට හැදුවට ඇත්තම කිව්වොත් අන්තිමට මේ සියලු ණය අපේ පිටමතම තමයි. හොඳේ හාල් කිලෝ 20ත් අන්තිමට අපි පිටම වැටෙන ණයක්. හරිය මේ සියල්ල ගෙවන්න වෙන්නේ අපිටයි. කිසිම ණය ගන්න පාලකයෙකු ඒ ණය ගෙවන්ට බැඳුණු නීතියක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔව් ණය ගන්න පාලකීන් ඒ ණය ගෙවන්ට බැඳුණු නීතියක් නැහැ. හරිද? තම තමන්ගේ පාලන කාලයේදී 4 අතින් ණය අරගෙන ඒ ණය වලින් 3 කාලක් හොරා කාලා කාලකින් රට සංවර්ධනය කරනවා කියලා බොරු කියලා එයාලගේ හොඳම යාළුවන්ට අනිත් පැත්තෙන් රට බාර දීලා ගිහිල්ලා විපක්ෂයේ ඉඳ ගන්නවා නේද? ඊට පස්සේ ඔන්න අහනවා කවුද හොරා, කවුද හොරා නේද? කවුද හොරා සෙල්ලම කරමින්, ඔට්ටු සෙල්ලම් කරමින් එළුවන් කන්ටයි මං ආවේ කියලා නේද? අපිට ඉතින් අන්තිමට ඒ සින්දුවේ ඉතුරු ටික ඉතුරු කළා මේ උන්දලා සැපට ජීවත් වෙනවා කියලා ඕන් ටෙලිවැකිය අවසන් කරනවා. කෘෂි නවීකරණ වැඩසටහන යටතේ කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඩිල්මා සිනමන් වෙළඳ සන්නාමය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
ඩිල්මා සිනමන් වෙළඳ සන්නාමය එළිදැක්වීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදර හෝටලේදී සිදු කෙරුණා. සිලොන් ටී නාමය ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නාමය සිය සමාගම හරහා සිදු කරන ලබන දේශීය අපනයන තවදුරටත් පුල් කරමින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට ප්‍රවිෂ්ට වෙමින් ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ඩිල්මා සන්නාමය යටතේ හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක සූපවේදීන්ගේ සංගමේ සභාපති ප්‍රවීණ සූපවේදී තෝමස් කුක්ල සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළිදැක්වීම සිදු කරනු ලැබුවා. But now we see that still Sri Lanka cinnamon is the best in the world. Thank you, Dilma, for having resurrected the name Ceylon tea, just as you have resurrected the name Ceylon cinnamon, just as much as you resurrected the name Ceylon tea. So I hope this is the beginning of journey. Because we, the government, have also decided that if we go ahead and have economic transformation, why don't we make use of agriculture? From the time of the Sinhala kings until the British left us in 1948, agriculture was our mainstay. I am not saying to do away with others, all that is essential, but we forgot agriculture. So the whole plan for modernization is being discussed, new legislation we brought, which has to be beneficiary-centric process in which the government and the private sector joins together. So as far as cinnamon is concerned, I think you set the way and we are there to help you. වැඩබැරි කයිවාරුකාරයෙකුට රට බාර දෙනවද නැද්ද යන තීරණය ඇත්තේ ජනතාව අතේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හම්බන්තොට පැවති වැඩසටහනකට එක් වෙමුණුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ. සක්වල සොහුරු පන්ති කාමර ලබා තීමේ වැඩසටහනේ 168 වැනි අදියර අද හම්බන්තොට මුල්කිරිකල වීරකැටිය මණ්ඩාඩුව මහවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සොහුරු පන්ති කාමරයක් ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබුණා. මේ රටේ ඇති මහත් බහුතරයක් අමනාප වෙන්න එපා. හොඳ එකෙන් ගුණාට ඇඳුණා. මේ අවුරුද්දෙත් එහෙම වෙනවද නැද්ද කියන එක ඔබම තීන්දුව කරන්න. ඩොලර් බිලියන 1000ක් අපි ණයයි දේශීය විදේශීය ණය. තව දුරටත් ඇඳවිලි වලට වහල් වෙනවද? ශෝභණයට වහල් වෙනවද? කයිවාරුවට වහල් වෙනවද? ඔබ ඒ බුද්ධිමත් තීන්දුව ගන්න. ගුරුතුමන් ලගිනුත් ගුරුතුමියන් ලගිනුත් ඉල්ලයි පාරට බහින්න. විදුහල්පතිවරුන්ගෙනුත් ඉල්ලයි පාරට බහින්න. හැබැයි ඔය පාරට බහින්නේ කියලා කයිවාරු ගහන කයිය නායකයෝන්ගේ දුවා දරුවා ගියේ මොන පාසලටද කියලා හොයලා බලන්න. ඔක්කොම පෞද්ගලික පාසල්. ඔක්කොම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල. ඒ මහා ලොකුට සමාජ සාධාරණත්වය ගැන කයිවාරු ගහන කයිය නායකයෝ. ප්‍රශ්නයක් නැහැ. රැවටෙන්න ඕන නම් රැවටෙන්න. අලුත් බංකොලොත් භාවයකුත් රටේ නිර්මාණය වේ. ඒකට ඉඩ තබන්න එපා. එම පුවතත් සමගින් සේතු දැසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සේතු නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.